දවසල මේ පොලිස් ප්‍රතිතුමාගේ දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා බහක් ලක් වෙලා තියෙනවා. එතුමා හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් හැටියට. මේ සම්බන්ධයෙන් මොකද කියන්නේ? මගේ කාලේ හිටියේ හොඳ වෘත්තීමය පොලිස්පතිවරු. මට දැන් ඉන්න පොලිස්පතිවරු ගැන ඒ ගැන කතා කරන්න හොඳ නැහැ කියලා මං හිතන්නේ. ඒකේ ආය දැනගන්න අවුරුදු 30 ගාණක් සේවයක් මං හිතන්නේ තිබුණම වෘත්තීමයව කොහොමද වැඩ කරන්න ඕන කොහොමද වැඩ නොකළ යුත්තේ කියන එක ඒ ආයම තීරණය කළ යුතු දෙයක්. ඒ කියන්නේ එතන වෘත්තීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලාද ඔබතුමා කියන්නේ? ඉතින් ඔබතුමාම තේරුම් ගන්න ඕන රට වැසියා තේරුම් ගන්න ඕන දැන් ඉන්න ආරක්ෂක ලේකම්තුමා නිතර කියන දේක් තමයි ඔබගේ ආරක්ෂාව තහවුරුයි කියලා. බුද්ධ්‍යංශ දෙන තොරතුරු එන්න ඇතිනේ. බුද්ධ්‍යංශ තොරතුරු අපිට ලැබෙන්නේ නැහැ. අපිට ලැබෙන්නේ වටේ ගොටේ යන ඒවානේ. Facebook එකේ දාන ඒවා. ඒවා එහෙම නැතුව බුද්ධ්‍යංශ තොරතුරු වලින් කියවනවා නම් හොඳ ආරක්ෂාවක් තියෙනවා කියලා වෙන්න ඇති එතුමා එහෙම ප්‍රකාශ කරන්නේ. මේ දවස්වල මේ උතුර යම් සිද්ධීන් වාර්තා වෙනවා. රටක් වුණාම වැදගත්ම දේ තමයි රටේ ආරක්ෂාව. ආරක්ෂාව පිළිබඳ පාලකයන් වෙත අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත්. ආරක්ෂාව පිළිබඳ විශේෂත්වයක් දක්වනවා කියන්නේ ජාතිවාදයක් හෝ තරා කණ්ඩායමක් තලාපෙලා දැමීමක් නෙවෙයි. කවුරු පාලනය කරත් ඒ පිළිබඳව මනා අවබෝධයක් තිබීම සැලකිල්ලක් දැක්වීම ඉතාමත්ම වැදගත් වෙනවා. සකෝම දැන් අලුත් පක්ෂයක් බිහි වෙනවා. පක්ෂ සමාජිකත්වය වෙන් කරලා දෙන 100කට. ඒ 100 ඇතුලේ ඔබතුමාගේ නමක් තිබෙනවද? නෑ මම කිසිම සම්බන්ධයක් නෑ දේශපාලන පක්ෂ බිහි කිරීම වෙනුවෙන්.